තාත්තා විශාල වැඩ කොටසක් ජනතාවට කරපු නිසා තමයි ජනමාත්‍යාගේ හදවත් වල ඒ නම් රැඳුනේ. ඒ නිසා ඔබතුමායි පන්න දෙලා කරලා තියෙනවා. ආදාචරණය කියනවා ඔබ මාත් සෑහෙන වැඩ කොටසක් කරගෙන යන්නේ නැත්ත වශයෙන්. දැන් පාසලට යනවා, බස් රථ දෙනවා, වේනවා, බලනවා, මිනිස්සු පිටපස්සට කතා කරනවා තමයි වෙන්නේ. ඒ නිසා ඔබතුමා මේ යන ගමන් මාර්ගයට අපි ඔබතුමාට ආශිර්වාද කරනවා. ජයසිංහන් වහන්සේ මුල් කරගත්ත මේ අටමස්ථානයේ ආශිර්වාදයේ ඔබතුමාට ලැබිලා ඒ සඳහා නිදුක් නිරෝගී භාවය ආයුබෝවන් ආදේශක සම්පත්‍ය ජීවන සෞභාග්‍ය වාසනාව සද්ද සම්පත ආරක්ෂාව නිදුක් සැනසීවා කියලා ප්‍රාර්ථනා. මේ ලංකාරම් කියන්නේ ධර්මස්ථානයේ එකක්. ධර්මස්ථානයේ එකක්. එතන ඓතිහාසික වශයෙන් බලගම් බාරද්දුරන්ගේ ජීවිතයේ සෝමාදේවී බේරි අතරින් පැනලා මේ ස්ථානය. ඉතින් ඔබතුමාට මතක ඇති මට 19 වසරින් මම දීමක් ඉදිරිපත් කරලා තිබුණා. ඒක ඔබතුමාට කියනවා අපි මේ දාමාතුර අපි අධ්‍යසිතුනේ. ඒ දී ඔබතුමාට ඉදිරිපත් කළා මගේ බැම්ම පොඩ්ඩයි ඉසිලා තිබ්බේ. ඉතින් ඒක සිහිපත් කළා මේ සතු පහේන හැම බැම්ම ටිකක් පුරා විදියා වශයෙන් ඉස්සලා දෙන්නේ කියලා. ඊට පස්සේ ඒක ඔබතුමා මතකම් ආධාර මුදලක් අනුමත කළා. අනුමත කරලා ඒක කරගත්තා. ඉතින් ඒක කාරණේ මම පරාජයටපත් වුණා. ඒ හැපැත්ති මම දැන් ලංකාරාමයේ අපේ නායකතුමා සෑහෙන වැඩකුත් කරගත්තා. මම මෙතෙන් ඇවිල්ලා ඉතින් මෙහෙම ඒක යන්න පාරක් තිබෙන මේ පාර දිලා තියෙන්නේ මම මේ වත් ඇතුලේ නිර්ධාරිනෝ කියක් මොකක්ද කියතිය මේ වත් ඇතුලේ මේ පාර වුණා. ඊළඟ මල්ව වැඩි මල්ුවක් මම කරගත්තා. බුද්ධ මන්දිරයක් මම හදාගත්තා. එහා පැත්තේ උපාසක අම්මලා තියෙන එහා පැත්තේ ඉන්නංගිල්ලක් හදාගත්තා. ආගන්තුක මෙතන ආගන්තුක කාමර දෙකක් හදාගත්තා. මේවා හදාගත්ත මට ඉතුරු වෙලා තියෙන එකම එක දේ තමයි ශ්‍රීපාදේ නායකහරු අහම්පත් ද්වාර ගන්නයාගේ දානශාලාවේ ඒක ජරා ජීනවල ඒදා මම පෙරදුනා ඔබතුමාට අර මං සිටීමක් හදලා තිබුණේ මේ අරමස්ථානේ අනිත් ගොඩ නැගිලි මේ කරන්න අර මුන් වෙච්ච වෙලාවේ. අරක මට සිටීමක් තිබුණේ ක්‍රමයක් තිබුණේ ඒ කියන්නේ ඒවා වුණා. නමුත් අර මුදලා තැන පාස් වුණා. ඉන්දාව තුමා මට ඒ වටික බලලා ඔබතුමා මොහන් කරත් කළා දෙන්න හොඳයි. ඉන්දාව තුමාට ජයස්මින් පිට ලැබීවා නිකුත් නිකුත් ලැබීවා ආයලා රුලියා දෙස සම්පත් සිර ජීවන සෞභාග්‍ය වාසනා සතුට සැලි සේවා කියලා මේ සාදරයෙන් මම ආශිර්වාදයෙන් සීරු දෙවිඳු අපි මේක හදුවන්නේ මේක තමයි මේ හරියට තිබ්බේ මේක මෙන්න මේ හරියට එහෙම එහෙම මේ හරිය පස්සේ මේ ටික සමහර ටික කුස්සලා ඔබතුමා මේ හදන්නේ කියලා මේ අපි හදුවා නේද හදුවා හදුනා ඒක මුදලක් දුන්නා මට හරි හරි ඒ මුදලක් කිය මේකට පාස් කරලා දුන්නා මේක ආහා ලක්ෂ 50ක ප්‍රතිපාදන දෙනවා ආ ලක්ෂ 50ක ප්‍රතිපාදන මේක බලන්න ඉපේ ඒ බැම්ම විතරයි නේ එහෙමයි බැම්ම විතරයි. කොතනට නගන්නේ? වටේම? වටේම ගියා. ඒක ටිකක් උස්සලා දුන්නා ඒ ටික. ඊට වඩා උස්සන්න බෑ කිව්වා. ඔව්. අයියා අතන මල් වටේ දුක්. මේ 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 දා අපි මේ වහන්සේගේ අර යෝජනාව අපි ඒකේ වැඩ පටන් ගමු. මේ මම වැඩ මොකද මේ විරුද්ධ පක්ෂයේ ඉන්න අවස්ථාවේ අපිට මේ සීමා සහිත වැඩ පිළිවෙලක් කරන්න පුළුවන්. නමුත් අපි ධර්මශාලාවේ වැඩ කටයුතු දානශාලාවේ වැඩ කටයුතු ආරම්භ කරමු. Thank you.
me aswesuma weda satahana harinan garu swaminansa karannata ona mona weda satahana karannarat pera rati tatthi danagannata ona palawini gana ewa nan issala karanna ona sanganana jana sanganana ඊට පස්සේ කරන්න ඕනේ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය. ඒක තුලින් අපිට පුළුවන් හදාගන්න දරිද්‍රතා රේඛාව, පවටි ලයින් එක. එතකොට තමයි අපිට අවබෝධ කරගන්න පුළුවන් කවුද දුප්පත් භාවයෙන් පෙළෙන්නේ, කවුද එසේ දුප්පත් භාවයට වැඩිය ඉහළ මට්ටමක ඉන්නේ කියලා. එහෙම හොයාගෙන තමයි දුප්පත් මිනිස්සු ටික තෝරගෙන උදව් කරන්නේ. දැන් මෙතන සම්පූර්ණයෙන්ම වැඩසටහන අවුල් කරලා, වැරදි දත්ත මත වැඩසටහන ක්‍රියාත්මක කරලා අවසානයේ පටන් ගන්නවා ජන සංගමනේ. ඒ කියන්නේ මුල කරන්න ඕන දේ අග කරන්න. ඒතර මේ බංකලොත් රටේ අපි ඉගෙනගෙන නැහැ. හරි විදියට හරි දේ කරන්න. තාමත් යන්නේ අර පැරණි රටාවට. මුල කරන්න ඕන දේ අග කරනවා, අග කරන්න ඕන දේ මුලද කරනවා. අගක් මුලක් දෙකක්ම නැහැ. දැන් මෙහෙම දෙන්න. සමහර අය සම්මුති ගත්ත මිනිස්සු ඒක අරගෙන ඒ මිනිස්සුන්ගේ ළමයි ඉගෙනගෙන වාහනත් අරගෙන ඔකද සමහර අය ඒක නැති වෙනවට කැමතිම නැහැ. මුළු ජීවිත කාලෙම පින්පඩි ගන්න මිනිස්සු ඉන්නවනේ. මුළු ජීවිත කාලෙම. දැන් ඔබතුමාගේ පියාණන් වහන්සේ මේ ජනසවී දෙන කාලේ. ඒ හිට බුදුප්පත් ජනගහනේම තාමත් ඉන්නවා. හැබැයි මෙහෙම දෙයක් තියෙන සංස. ජනසවියේ සමෘද්ධියේ ලොකු වෙනසක් තිබ්බා. ජනසවියේ දුන්නේ මාස 24. ඔව්. මාස 24 කාලය තුල ඔව්. පොඩි ගාණක් නෙමෙයි දුන්නේ. ඔව්. ආයෝජනයට දුන්නා ඉතිරි කිරීමට දුන්නා පාරිභෝජනයට දුන්නා හැම වෙලාවෙම කිව්වා උද්ගලයේ දුප්පත්කමෙන් මිදෙන්නට ඕන හොඳට ශක්ති සම්පන්න වෙලා සෞඛ්‍ය සම්පන්න වෙලා සෞඛ්‍ය සම්පන්න භාවයේ බැලුවා ආයෝජනයේ බැලුවා ඉතිරි කිරීම බැලුවා පාරිභෝජනයේ බැලුවා හැබැයි මේ ජන සමාජයේ අවාසනාවන්තම කොට්ටාසයට කිව්වා අවුරුදු දෙකක් රජයේ ඔබව පෝෂණය කරන්න රජයේ ඔබව ශක්තිමත් කරන්න. හැබැයි මාස 24 වෙනි අවුරුද්දකින් පස්සේ තමන් මේකෙන් ගොඩ එන්න ඕන. ඉතින් අතරම අවුරුදු දෙකක් සෑහෙන කාලයක් තමන්ට දුප්පත්කමෙන් ගොඩ එන්න. දැන් වර්තමානයේ සිදු වෙලා තිබෙන්නේ තමන් හැමදාම දුප්පත් භාවයේ ඉඳගෙන කිසිම කෙනෙක් සවි බල ගන්නෙ නැහැ. දහිරියුත් නැහැ. ඔව්. ඉතින් අත් වශයෙන්ම කරසහනංස මේ රටට පුළුවන් හොඳ වැඩසටහනක් කරන්න. ඒ රට සටහන කරන්නට තියෙනවන්නේ මේ දේශපාලන අදිෂ්ඨානය. පොලිටිකල් ඩිටර්මිනේෂන් එක තියෙනවා. ඉලක්කයේ තියෙනවනේ පොලිටිකල් ඩිටර්මිනේෂන් තියෙනවා. ඒ වගේම ඇත්තටම දසරාජ ධර්ම අනුගමනය කරමින් ඍජු වෙන්න ඕන වෙලාවට ඍජු වෙන්නයි. මෘදු වෙන්න ඕන වෙලාවට මෘදු වෙන්න. ඔය මෙහෙමනේ ඒ ක්‍රියාත්මක කරන්න. අපේ රජවරු දම්පෙට්ටි ඔලු විදියාගෙන පන්සල් ගියා තමයි. නමුත් දඩුවන් දුන්නනේ මරණ දඬුවම් නේද? පටු පිළේ දාලා පෙන්නුවා උල තිබ්බා රජුරෝ ධර්මිකයි රජුරෝ සීලුත් ගත්තා පන්සල් වේල විහාරත් හැදුවා නමුත් අඩුවක් තිබ්බා සාසනෙත් එහෙමයි වැරදි කරන හඳුරුට ගන්නවා තාමනීරවදී ඉඳලම ප්‍රසම්පදා භික්ෂුව දක්වා සියලුම පාලකයෝ ඒ ඒ ඒ අයට ඒ නිසි දඬුවම් දුන්නා විනය කමිටු මගින් දුන්නා